ඇත්තටම සර්ව මේකේ ක්ලාස් එක ගැන කියනවා නම් අපිට සර්ව හම්බුනේ අවුරුදු කියන්නේ අවුරුදු දෙකක කාලයක් අපි සර්ව එක්ක හිටියේ අපිට අන්තිමට ගෙටනක් තමයි සර් දැනගන්න ලැබුණේ මේ ඒත් එකම සර් මේ බුද්ධි ආයතනයට ආවේ මේ කොහොමද අපිට මාස පහක් විතර දීදී මේ ඉතින් සර් ඒ කාලය ඇතුළත අපි හිටිය මට්ටමේ ගොඩක් දුරට මේ ලොකු වෙනසක් දැරලා අපිව ගොඩ ගත්තා ඇතුළම කියනවා නම් බීසී කියන සබ්ජෙක්ට් එක අනිත් සබ්ජෙක්ට් එකත් එක්ක එපාම වෙලා තිබ්බ විෂය අපි භාෂාවෙන් කියනවා නම් ඒක ඇත්තටම එපාම වෙලා තිබ්බ විෂය කවදාවත් ඉගෙන ලකුණු 70කට වඩා එහෙම තිබ්බේ නෑ ඒකට ෆස්ට් පේපර් එකට දැස සර් දුන්න ෆස්ට් පේපර් එකට තිබ්බේ ඒ ගණන් ඊට පස්සේ ඒත් එක්කම සර් පේපර් කරන්න කරන්න එන්නේ එක එක පාස් පේපර් කරන්න කරන්න අපිට ලකුණු ගොඩක් අප් වුණා අන්තිමේට ලකුණු 90න් එහා මට වෙන ඇත්තන අපි ක්ලාස් එකේ හැමෝම ගත්තා ඉතින් අවසානයේ කියන්න දෙන්නේ BC නම් නිර්හංස තමයි ඒ ගන්න BC ගන්තියට සමාන කරන්න තව ක්ලාස් එකක් මම හිතන්නේ තියනවා ඉතින් කියලා මට කැන්ටි ඩිස්ටර්බ් කරන්න ඕනේ ඒක රෙකමන්ඩ් කරන්න බලන්න තියෙනවා නිර්හංස BC ක්ලාස් එක මොකද මන් දන්නවා මං හිටිය මට්ටම ඇත්තමක මට ලකුණු 50ක්වත් තිබ්බේ නෑ ඉස්කෝල පේපර්ස් වල ඊපස්සේ ක්ලාස් ගිය පේපර්ස් වල මොකද තිබ්බේ නෑ මමරි අන්තිම මාස 6 වගේ ඉස්සර හම්බුණා ඒත් මගේ ආනන්ද වාන්ගේ හම්බෙලා කොහොමද සර් ක්ලාස් එකට ආවා කට් කරේ නෑ ක්ලාස් එක ඒ කියන්නේ හැමදාම වගේ ආවා කොහොමද හිටිය මට ඔන්නෙ ගොඩාක් ගොඩාක් කියන කින්දා ඒ කියන්නේ සතුටු ඇත්තටම ඉතින් තැන්කියු සර් මම කියන්නේ අස්සල ඊට සබ්ජෙක්ට් එක කරන්නේ නැන්දලා මල හැමෝට කියන්නේ බයලතු කීටි වෙනද විහස ක්ලාස් එක පෙන් කියලා මොකද ඒ කියන්නේ සර් ඇත්තටම මුලදී තිබ්බ ඒක මුලදී ගොඩක් අපිට බය හිතුණා විසිට වෙනට දැක්වේ කොහොම වෙන්ද ෆේල් වෙයිද ඇත්තටම සහ මොනවාට පස්සේ ගොඩක් දේවල් තියෙන කට්ටා සමාරින් හොඳයි කාර් එක දිගට අපිට ප්‍රබල දේවල් තියෙනවා ඇත්තටම දැන් ඉන්න තත්ත්වෙත් ඇත්තට ගොඩක්ම සතුටුයි සහින තමයි තුන දෙන්න සරම් කියන වතුනේ බීජනන්ති අපේ සර් සර් ගොඩක් බැලන්සින් දුන්න දැක්මා කොහොමද සර් පටන් ගත්තම ඔය දවසලම මං සර්ගේ පන්ති ආවා හැමදාම ගියා සර්ගේ කැපවීමත් එක්ක අපි ගොඩක් ඉදිරියට ආවා දැන් ගොඩක් ලකුණු ගන්න පුළුවා ඉදුමු මට්ටමත් එක්ක ගොඩක් ආදරණීය වෙලා තිනවා අපිට නෝට් එහෙම ඉස්කෝඩින් කලින්ගේ ක්ලාස් වලින් එහෙම ඇත්තට මේ නෝටන අඩුපාඩුකම් තිබ්බා ගොඩක් අඩුපාඩුකම් තිබ්බා සර්ගේ ක්ලාස්ාවේ ඇත්තටම මාත් මාස 3ක් විතර තියලා ඊට පස්සේ දැන් අපි සර් අනිවාර්යෙන් පේපර් එකෙම ලියවනකොට ඒ වගේ අඩුපාඩු ඔක්කොම කියලා දුන්නා මේ මේ පරිකරුණු මොනවද ඒවා කියලා තව සර් පේපර් ක්ලාස් එක කරනකොට අපිට අහ වෙලා නැති සියරි ඔක්කොම ආපහු අපිට හොඳට කියලා දුන්නා ඇත්තටම මඩක් කියන්න තියෙන මෙයාන කිව්වා වගේම BC වලට නම් හොඳ රිසල්ට්ස් එකක් ගන්න පුළුවන් සර්ගේ ක්ලාස් ආවොත් අපිට දීසාන්ත ඇත්තටම ප්‍රොඩක්ට් කැපුවීමෙන් වැඩ කරපු සර් කෙනෙක් ඇත්තටම මම මේ වගේ සර් කෙනෙක් ඇත්තටම දැකලා නැහැ ඉදිරිය ගන්නවා සර්ගේ පේපර් ක්ලාස් එකක් ගත්තම සර් හැම MCQ එකක්ම කතා කරනවා ඇත්තටම රචනා ප්‍රශ්න එහෙම කලින් එහෙම ලියන්න දැනන් හිටියන හැමදාම ලකුණු අඩුයි ඒ වුණාට සර්ගේ ක්ලාස් ආවකස්සේ රචනා ප්‍රශ්න ලියන්න කොහොමද ඒ හැමදේම අපිට අඩුපාඩු ඔක්කොම කියලා දුන්නා ඉතින් සර්
ඒවගේම මෙහිට ඇත්තරම් කලින් ඇවිත් තිබ්බ නෑ නම් මුක්කන බුද්ධියකට එතකට ඔන්ලයින් තම ක්ලාස් කරලා තිබ්බේ ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධම සම්බන්ධයෙන් තම අපි හිටියේ සර්ගේ පිසික ක්ලාස් එකම පටන් ගත්තා පස්සේ අපිට හිතන පොඩ්ඩක් ඇවිල්ලා බලන්න ඇත්තරම ආව මුල් දවසේ හිතන අපිට ගොඩාක් අඩුපාඩු අපේ නෝට් වල එයින් තියෙනවා කියලා සර්ගේ නෝට් එකත් එක්ක බලද්දී සර්ගේ නෝට් එක ගොඩාක් පැහැදිලි ඉතින් ඒක හොඳට පාඩම් කරලා තිබ්බොත් අපිට ඇත්තටම මේ ඒ සාමර්ථ්‍යයක් අනිවාර්යෙන් ගන්න පුළුවන් සර් ප්‍රශ්න පත්‍ර පාස් පේපර්ස් කොහොම හරි දීවා අවුරුදු පහක් විතර දීවා අපිට ක්ලාස් එකේදී තනි තනියම ඉස්සෙල්ලාම හරි විදිහෙන් බලලා ඔක්කොම දේම කළ දුන්නා ඉතින් ඒක නිසා සර් හිමි තමයි ඇත්තටම ඒක ගන්න පුළුවන් මට්ටමට මුළු පන්තියේ ළමයි හැමෝම එහෙම මේ සතුවා ඉතින් සර්ගේ දීපි පන්තිය තමා සර්ට ඇත්තම ගොඩක් උත්තුති ඇත්තම නන්දි ළමයිල ඔයාලට හැමෝටම කියන්න පුළුවන් මේ ක්ලාස් එකට එන්න කියලා බීසී තෝරගන්න කිසි වෙලාවක බය වෙන්න එපා මාත් ඉස්සලාම හිතේ බීසී වැඩක් නැහැ ඒෂේ වැඩක් නැහැ ආර්ට් කරන්න මොකද මොකද ගොඩක් අය හුවා ඉතින් ඒ වුණාට සර් කියන දුන්නා බීසී කියන විෂය මොකද්ද ඇත්තම තේරෙන එක තෝරගන්න එක මොකක්ද කියන මාතිය එහෙම ඔක්කොම ඉතින් සර් ඒවා මේ ළඟදින මම හිතන්නේ සර් වීඩියෝ එකක් දැම්මා ඒක ගැන ඉතින් ඒ වගේ අදහසක් ලබා අරගෙන මේ ක්ලාස් එකට සම්බන්ධ වෙනවා බලන්න දීපි නම් දීපාන්ත තමයි අපි දැන් මාස මම හිතන්නේ මාස කීයද 10ක් වගේ ඇති මාස 10ක් විතර වගේ අපි පටන් අරගෙන ඉතින් අනිවාර්යයෙන් මතක් කරන්න ඕනේ කොහොමද පන්ති පටන් ගත්තේ කියලා ඒවා අමතක කරන්න බෑනේ නේද අන්නාරි යාර ඉනායෙන් බලාගෙන ඉන්නවා මේ පන්ති ඒතර පටන් ගත්තේ මේ අපි නිකම් බලා නැත්තම් නිසංසලා නිසංසලා තමයි මැසේජ් කරලා අපි මෙහෙම පටන් ගමු කියලා ආවේ රම්තුරට ආවේ මහන්සි වුණා උපරිම වැඩ කළා තාම ඉවර නැහැ අත්‍තර ඉවරයි කොට අපි වැඩ තව තියෙනවා ගොඩක් ඉතින් ඒ ටිකත් අපි ඉවර කරනවා ඕගොල්ලෝ මම දන්නවා ඉතාම හොඳ මට්ටමක ඉන්නවා අත්‍තරම මම ගොඩාක් විශ්වාස කරනවා ඕගොල්ලන්ව ඕගොල්ලන්ගේ ප්‍රතිඵලය ඕගොල්ලන්ට බැරි නෑ ඒ කියන්නේ හැමෝටම අත්‍තරම පුළුවන් මට්ටමේ ඉන්නේ කියන්න තියෙන මෙච්චරයි මෙතනින් ගොඩනාගෙන ඕගොල්ලන්ගේ ජීවිතය හදාගන්න ආයේ ඕගොල්ලෝ මෙහෙම අපිත් එක්ක එකට වාඩි වෙන්නේ නෑ මොකද ඔයගලන්ට රිසල්ට් එක ඉතින් තරමට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඇත්තම ඔයගලන්ට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඒ මට්ටමට හදලා දිනනවා. මම පැහැදිලිවම කියන්නේ විෂයන් තුන අනිත් දෙකත් උත්තර ගන්න කරගෙන මේ සබ්ජෙක්ට් එක ගොඩදා ගන්න. ඔයගලන්ට තියෙන අනාගතයක්. අය කිසි කෙනෙක්ට වරදක් වෙන්නේ නැහැ. ඒතර ඒ ගන්න BC පන්තිය අපි වැඩ මම කියපු ටික මම කරලා දුන්නා. ඒ කියන්නේ මට සීමාවක් තියෙනවා. ඒතර ඉහාට ඇත්තම කරන්න අමාරුයි. පරිම සීමාව මම තවම ඉවර නැහැ. පරිම දේ කරා ඔයගොල්ලන්ගේ තියරි වල අනුපාඩු ටික මම කොහොම හරි රෙකෝඩින් ටික දීලා හරි ඉවර කරා. ඒකේ ඒ පැත්තෙන් ඔයත් ලොකු මහන්සියක් දරුවා අතර මේ ටික බලලා ලොකු ගැට්ටක් ගෑවා. මේ මා අප්සෙට් තමයි ඉතින් ඈ. මේ බැකියක් යනවා කියන්නේ දුකයි. මේ ආයෙත් ඔයගොල්ලෝ හම්බෙන්නේ නැහැ කියන්නේ. නමුත් මම උපරිම කළා. මගේ උපරිම කළා. ඒ වෙනුවෙන් ඔයගොල්ලෝ මට දෙන්න තියෙන එකම එක දෙයයි ප්‍රතිඵලය විතරයි.